මේ වසර තුර මේ වන විට කිලෝග්‍රෑම් මිලියන 80,000කට වඩා වැඩි කෘතිමව රසායනිකව පිරිපහදු කරපු තෙල් වර්ගයක් පොල් තෙල් කියා ආනයනය කරලා තියෙනවා. මේ ආනයන කරුවන් මෙම ආනයනයට ඩොලර් මිලියන 110කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රටේ ධනස්කන්ධය මේ රටින් අරන් ගිහිලා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ මේ පනත යටතේ පොල් තෙල් විකුණනවා නම් මේ පොල් තෙල් විකිණීමට අනුගමනය යුතු ක්‍රමවේදයක් තියෙනවා. එම පනත යටතේ 2021 මැයි මාසයේ තා පනතක් ගෙනාවා පොල් තෙල් වලට කිසිම තෙල් වර්ගයක් කවලම් කරන්න බෑ කියලා. ආහාර පනත මේ යටතේ PHI මහත්තුරුන්ට බලතල දීලා තියෙනවා. මේ පාරිභෝගික ආරක්ෂාකන් මෙම නිලධාරීන් මේ පනත් ටික තියාගෙන මොකද කරන්නේ? මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් අප විමසීමක් කළා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට හැකිවන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බවයි. ඒ අනුව එම පාර්ශ්වයන්ගෙන්ද කරුණු විමසා සිටීමට අප උත්සාහ කළද අදාළ කිසිවෙකුත් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වුවේ නැහැ.